මෙවැනි සිදුවීම් වලදී මේ වැටලීම් සිදු කිරීම සඳහා සාමාන්‍යයෙන් කොච්චර විතර පොලිස් නිලධාරීන් පිරිසක් ඉන්නවද ඒකකය තුළ සහ ඉන්න කාර්ය මණ්ඩලය ප්‍රමාණවත්ද මේ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව විමර්ශනය කිරීම සඳහා සහ ලැබෙන පැමිණිලි මගහැරෙනවද ඔබතුමන්ලට ඒවට නිසි කටයුතු නොකර අත්හැරීම් සිද්ධ වෙනවද කොහොමද මේක ඇසෙස්මන්ට් එකක් කරලාද කරන්නේ ප්‍රශ්න තුනක් මම අහුවා ඔව් අත වශයෙන්ම ඇසෙස්මන්ට් එකක් කරනවා එහෙම නැත්නම් තක්සේරුවක් කරනවා අපි මුලින්ම මම කියන්න ඕන දැන් ජාතික ලමර්ෂණ අධිකාරියේ පනතේ 1998 අංක 50 දරන ජාතික ලමර්ෂණ අධිකාරියේ පනතේ 14 වෙනි වගන්තියෙන් තමයි ජාතික ලමර්ෂණ අධිකාරියට පැවිල්ලා තියෙන නෛතික බලතල සඳහන් වෙන්නේ. ජාතික ලමර්ෂණ අධිකාරිය අත් වශයෙන්ම නියාමන ආයතනයක්, උපදෙස් දෙන ආයතනයක්, ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනය කරන ආයතනයක්, ඒ වගේම අනිත් මේ දරුවන්ට එරෙහි අපයෝජන, හිංසාවන්, අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන තවත් රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ තවත් ආයතන රාශියක් තිබෙනවා මේ ආයතන නියාමනය කිරීම සහ නීති රීති සම්පාදනය කිරීම රජයට උපදෙස් දීම වැනි කාරණා අතර මේ 14 වෙනි වගන්තියේ තියෙනවා මහජන පැමිණිලි බාර ගැනීම කියලත් වගකීමක් ජාතික ලමර්ෂණ අධිපතිට පවරලා තිබෙනවා ඒත් මේ මහජන පැමිණිලි බාරගෙන මේ මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාර දෙකකින් කරනවා විශේෂම ඔබ සඳහන් කරපු විශේෂ පොලිස් විමර්ශන ඒකකය පුහුණුව ලැබපු නිලධාරීන් මේ වෙනකොට 35කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න විශේෂ විමර්ශන ඒකකයේ ඔබට තව එන ප්‍රශ්නයක් තමයි ඇයි 35ක් ඇතිද මේ ලංකාවේ පුරාම සිද්ධ වෙන මේ වගේ ළමා අපයෝජන සිදුවීම් හිංසාවන් වළක්වන්නට කියන එක. නීතිය ක්‍රියාත්මක කරන ආයතන බොහොමයක් පොලිසිය ඇතුළු ආයතන වලට මේ පැමිණිලි යොමු කරනවා. නමුත් අපිට පේනෙනවා නම් ආන්දෝලනාත්මක සිදුවීමක් බරපතල සිදුවීමක් ජාතික ලමර්ෂණ අධිකාරියේ විශේෂ විමර්ශනයේ විසින්ම මැදිහත් විය යුතු කාරණයක් කියලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම කරනවා මගහැරෙන්නේ නැහැ පැමිණිලි ඒව අදාළ පොලිස් ස්ථානවලට යොමු කරනවා නියාමනය කිරීමකුත් කරනවා ඊට අමතරව අපි අධිකරණයේ සාක්ෂි දෙන්න අපේ නිලධාරීන් මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු දක්වන්නට යනවා මහ අධිකරණයේ නීතිපතිවරයා විසින් නඩු පවර පවස්සාවල සාක්ෂිකරුවන් හැටියට පෙනී සිටිනවා දිවයින පුරාම දිස්ත්‍රික්ක 25 ම අධිකරණවලට නඩුවලට මේ නිලධාරීන් පෙනී සිටිනවා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි